මේ සාද ස්කයි ඩ්‍රොප්ස් තිලින් ඔබ හමුවට ගිනින්නේ ශ්‍රී ලංකාවේ 2009ට පෙර ලොකු කනස්සල්ලකට ඛේදවාචකයකට විශාල සමූල ඝාතනයකට මනුස්ස ඝාතනයකට හේතු වුණු පුද්ගලෙක් වන වේලුබුල්ලේ ප්‍රභාකරන් ගැන මේ වේලුබුල්ලේ ප්‍රභාකරන් ඇයි මෙහෙම පුද්ගලෙක් බවට බිහි වුණේ ආරම්භයේ මොකද ඔහුගේ ඉපදීම මොකද කොහොමද කියලා බලනකොට මේ ඇයි මේ තරම් කුරිරු පුද්ගලෙක් බිහි වුණේ ඒකට හේතුව දේවාපියෝ කියලාද කියන්න පුළුවන්ද කොහොමද බලමු එතකොට ඉස්සල්ලාම මේ ප්‍රභාකරන් ඉපදලා තියෙන පවුල ගැන කතා කරොත් හොඳ වැදගත් පවුලක් හොඳ කියන්නේ සල්ලි භාගයේ තියෙන පවුලක් විදිහට ජීවත් වෙලා තිනවා දුප්පත් පවුලක නෙමෙයි ඉපදලා තියෙන්නේ හොඳ පවුලක ඉපදලා තිනවා කෝවිල් 3-4ක් පාලනය කරලා තිනවා කියන්නේ ආදායම් මාර්ග ආදී දේවලින් පාලනය කරලා තිනවා මේ ප්‍රභාකරන්ගේ පවුල කුඩා කල සිටම දරුවන්ට හොඳ පුද්ගලයන්ගේ ගති ලක්ෂණ කියලා දුනොත් ඒ හොඳ ගති ලක්ෂණ එනවා කියන්නේ මහත්මා ගාන්ධි බුදුරජාණන් වහන්සේ ජේසුස් වහන්සේගේ කරුණු ඉදිරිපත් කරොත් ඒ විදිහට දරු හැදෙනවා මේ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ පියාවිල්ලා අහිංසාවාදී ගාන්ධිට කැමති පුද්ගලෙක් නමුත් මේ එතකොට නේතාජි සුභාෂ් චන්ද්‍ර බෝස් ගැන හැම කියලා දෙනකොට මූට මේ වේලුපිල්ලේ ප්‍රභාකරන් ප්‍රචණ්ඩත්වයේ තුලින් ජයග්‍රහණය ලබන්න පුළුවන් කියලා සුභාෂ් චන්ද්‍ර බෝස් නේතාජි කටියේගේ ආද තමන්ගේ රෝල් මොඩල් එකක් වශයෙන් අරගෙන කටයුතු කරන්න උත්සාහ ගත්තා විප්ලවවාදී පත්විය යුතුයි කියලා සිතුවිලි ඇති කරගත්තා අවුරුදු 17 දී ගෙදරින් පිට වෙනවා පිට වෙලා ඔහු ඉස්සලම ඇල්ෆ්‍රඩ් ජොරේ අප්පා කියලා තමන්ට ද්‍රෝහිකම් කළා කියලා පුද්ගලික ඝාතනය කරනවා ඒ කියන්නේ ඉස්සලම ඝාතනය කරන්නේ සිංහල පුද්ගලයන් නෙමෙයි ද්‍රවිඩ ජාතිකයෙක් ඝාතනය කරලා තමන් ගෙදර තියෙන තමන්ගේ ෆොටෝ ඔක්කොම විනාශ කරලා දානවා මේ ඊට පස්සේ මේ කියන්නේ ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාවගේ අයිතින් වෙනුවෙන් සටන් කරන්න ඉදිරිපත් වුණා ඒක ස්ත්‍රියක් ඒ කියන්නේ මදිව අදිවදෙනි කියලා එයා උපවාස කරා ඒ උපවාසයේ ප්‍රතිඵලයක් වශයෙන් මොකද කරේ මෙයා එහෙම ඉඳලා මැරිලායි කියලා ප්‍රභාකරන් මේ ස්ත්‍රියව පැහැරගත්තා පැහැරගෙන මේ එයාගේ නම මදිවදෙනි එයාත් එක්ක ආදර විවාහයක් ඇති කරගත්තා මේ විවාහය ඇවිල්ලා කෝවිල් එක සිද්ධ වුණේ සරලව සිද්ධ වුණා ඒ ඊට පස්සේ ਉਹ LTTE සංවිධානයේ සංවිධානගත කරා එතකොට LTTE සංවිධානය තුළ තිබ්බ කරුණු තුනක් නම් සිගරට් අරක්කු ලිංගිකත්වයේ තියෙන්න බෑ කියලා නම් තෝ විවාහ කරගෙන ලිංගික ජීවිතේ ගත කරාට අනික් කටේ අවස්ථාව ලබා දුන්නේ නැහැ සිගරට් අරක්කු භාවිතයේ තොරවීම අවසානයේ දක්වා තිබ්බා කියලා කියනවා ප්‍රභාකරන්ගේ බෝම්බ අටවමින් සිටියේදී ප්‍රභාකර බෝම්බයක් පිපිරලා කකුල තුවාල වෙලා කළු පාට වෙනවා ඒතෝ ඒ හින්දා ඔහු කඩිගාලන් නැමැති නමකුත් පට බැඳෙනවා 2009 දී ප්‍රභාකරන්ගේ ජීවිතය අවසානයට ලක් වෙනවා මොකද ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ප්‍රභාකරන්ව දුදුදු තස්තවාදී මර්ධනය කළා ඔහු මේ ලෝකෙන් ඉවත් කරනවා ඒ කියන්නේ හිට්ලර් ඉවත් කරා වගේ එහිදී ඔහුගේ බිරිඳ ඇතුළු දරුවන් 3 දෙනා මිය යනවා ඒ කියන්නේ ජීවිතින් මේ කට්ටියත් ඒ යුද බිම මිය යෑමට සිද්ධ වෙනවා. ඔහුගේ බෙල්ල ටැග් එකක් තිබ්බා 0.01 කියන. ඔහුගාව ඔහුගේ බොඩි ගාඩ් ලගාව භූමිතෙල් බෝතලයක් තිබ්බලු. ඒ කියන්නේ ඒ ප්‍රභාකරන් සූසයිඩ් කරගත්තොත්වත් එතකොට ඒ හිට්ලර් මැරුණේ කොහොමද කියනවනම් Tamanට කටට වෙඩි තියාගෙන ඊට පස්සේ හිට්ලර්ගේ බොඩි ගාඩ්ස භූමිතෙල් දාලා ඒ හිට්ලර්ගේ තේහේ විනාශ කරනවා. එන්නේ එහෙම කරන්න කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් යුද හමුදාවට ප්‍රභාකරන්ගේ දේහය ලැබුණා. තව ප්‍රභාකරන් ගාව ඩයබටික් ටැබ්ලට්ස් එකෙන් දිවඩියාව සඳහා භාවිත කරන බෙහෙත් තිබ්බා කියලා කියනවා. 1954 නොවැම්බර් 26 වෙනි දින ප්‍රභාකරන් ඉපදෙන්නේ. 2009 මැයි 19 වෙනි දින ඝාතනයට ලක් වෙනවා. ඊට පස්සේ තවදුරටත් රාජීව් ගාන්ධි මරණයට කොළඹ සෙන්ට්‍රල් බැංක් එකේ බ්ලාස්ට් එකට ඔකොට වග කියන්න ඕන ප්‍රභාකරන් කියලා ඩෙත් වරන්ට් එක නිකුත් කරනවා කොළඹ උසාවිය සහ චෙන්නයි නුවර උසාවිය. මොහුගේ පුතාගේ වයස අවුරුදු 20යි චාල්ස් ඇන්ටනි. දුවගේ වයස අවුරුදු 23යි ද්වාරක. බාලචන්ද්‍රන් කියලා තව කොල්ලෙක් ඉන්නවා. එයාගේ වයස අවුරුදු 12යි. 3 දෙනාම යුද බිමේදී මැරීමට ලක් වෙනවා. මේ මොහුගේ අභිප්‍රාය වේ ශ්‍රී ලංකාවේ දමිළ ජාතිවාදී උත්සන්න කිරීම හා ඒ ජෙනරල් ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් සටන් කිරීම කියලා තමයි ඔහු කියන්නේ. නමුත් ඒක ඒ විදිහට සිද්ධ වුණාද කියලා අපි දන්නේ නැහැ. කොහොම හරි සිංහල ජනතාවගේ විශාල ජනයාට දුක කැමති ගොල්ලාව එහෙම ඝාතන වලින් ලොකු දුකක් දීමට මොහු හේතු වුණා. මොහුගේ චෝදනාවවිල්ල ත්‍රස්තවාදී මනුෂ්‍ය ඝාතනයේ සංවිධානාත්මක අපරාධ මේ කැමති ගොල්ලාව යුද්ධයේදී කැමති ගොල්ලාව බස් එකකට ලොකු බෝම්බ ප්‍රහාරයක් එල්ල කරනවා. ඒ වගේ ලංකාව පුරාම ලොකු ඛේදවාචකයකට ලක්කල පුද්ගලෙක් විසින් වේලුපිල්ලේ ප්‍රභාකරන් හඳුනන්න පුළුවන්. මොහුගේ ජීවිතයේ ඔබ නොදත් කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්න තමයි උත්සාහ කරේ. මේ වීඩියෝ එක කැමති නම් ලයික් කරන්න, ෂෙයාර් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. Thanks.